පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මාගේ වරප්‍රසාද අහිමි පිළිබඳවයි 2021/10 දින දිවයින ඇතුළු මුද්‍රිත මාධ්‍ය ගණනාවකද ස්වර්ණ වාහිනිය ඇතුළු නාලිකා ගණනාවකද සමාජ මාධ්‍ය ජාලාවන් ගණනාවකද මා විසින් මාසික කුලී පදනම් මත පදිංචි සිටින රජයේ විසින් ලබා දී තිබෙන නිවසේ විදුලි බිල 111 මා ඇති බවත් නොගියොත් විදුලිය විසන්ධිකරන බව ලංකා විදුලි වල මණ්ඩලය දන්වා ඇති බවත් යන මෑයින් පොතක් පළ කර තිබුණි මේ අත වශයෙන් කරුණු විකෘති කර දක්වන ලද ප්‍රකාශයක් වන බව මා සඳහන් කරමි 2021 දෙසැම්බර් මාස 23 දින විදුලි බල මණ්ඩලය විසින් මේ ප්‍රධාන විදුලි ඉංජිනේරු කොළඹ දකුණ APN විතානගේ නැමැති අය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිවාස සම්මර්ධන ආයතන ලිපියක් මගින් දැනුම් දී තිබුණේ රුපියල් 11,749,124 අංක 78 සී දරණ නිවසේ විදුලි බිල ලෙස එංග මුදලක් පවතින බවත් ඒ වහාම නිරවුල් කරන ලෙසයි එම ලිපියේ හිටපු ගරු අමාත්‍ය රිචඩ් පතින මැතිතුමා හිටපු ගරු අමාත්‍ය අතවුසෙන් රත් මැතිතුමා පදිංචිකරුවෙකු පිළිබඳ සටහනක් නොමැති අයෙකු සහ මා විසින් ගෙවි යුතු යන්නින් නම් සඳහන් කොට තිබිනි මේ පිටපතක් එවකට මා ධූරේ දරමෙන් සිටි බතික් අත්යන්ත ප්‍රේෂකර්මා දේශී ඇඟලුම් මමත්‍යංශ රේවා තිබුව අතර ඊට ප්‍රචාර දක්වමින් මමත්‍යංශයේ අතිරේක ලේකම් ඩී නන්දනී සමරික්‍රම මාත්‍ය හිඟ බිල්පත් පිළිබඳව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම්ටද පිටපතක් සහිතව 2021 මාර්තු මාසයේ ලිපියක් යවා තිබුණි ඉන්පසු කිසිදු අවස්ථාවක මේ පිළිබඳව විදුලි බල මණ්ඩලය විසින් මා වෙත ලිපිය වා නොතිබුව අතර ඊයේ දිනේ ගරු කංචන විජේසේකර මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලද WhatsApp පණිවිඩයක් දෙතුමා විසින් මා වෙත එවා නොතිබුව අතර එවැනි පරිණතියක් එවා තිබෙනම් මේ මම පරීක්ෂණයේදී ඉදිරිපත් කරන මෙන් මම ඉදමට කාරුණිකව ආරාධනා කරමි. ඉන් පසුව 2022 මැයි මාස 26 වන දින හේමන්ත රණසිංහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියේ කොරම නගරයේ යන අත්සන් සහිතව මා වෙත ලිපියක් එවා තිබුව අතර එයින් සඳහන් කර තිබුණේ මා විසින් 878,728.75 මුදලක් ගෙවිය යුතු බව දන්වා තිබුව අතර එයට ගිණුම් ප්‍රකාශයක් අමුණාවා ඇති බව දන්වා තිබුණද එවැනි ගිණුම් ප්‍රකාශයක් මේ සමග එවා නොතිබුණි. නමුත් මම ප්‍රධාන විදුලි ඉංජිනේරු විතානගේ මහතර දුරකථනයෙන් කතා කරමින් මේ පිළිබඳව වන ගිවිසුම් ප්‍රකාශනය මාගේ ගිණුම් ප්‍රකාශනය මාගේ දුරකථනයට WhatsApp පණිවිඩයක් මගින් 2022 සැප්තැම්බර් මාසයේ 27 වෙනි දින ගෙන්වා ගන්නා ලදී. ඒ අනුව එම බිල්පත් පිළිබඳව මා විසින් අමාත්‍ය තනතුරු දන් ලද අමාත්‍යංශ වෙත තොරතුරු ලබා ගැනීම සඳහා යවන ලද අතර ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය විසින්ද මැණිකා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යංශය විසින්ද බතිකා අත්‍යංශ පේශකරණ අමාත්‍යංශය විසින්ද ගෙවීමට ඇති විදුලි බිල්පත් निराකරණය කරමින් තිබේ. ඊට අමතරව මා විසින් නිවැරදිව ගෙවීමට ඇති මුදල ගෙවීමට සහන කාලයක් ඉල්ලා මා විසින් නියෝජ්‍ය සාමාජ අධිකාරී කොළඹ නගරයේ වෙත ලිපියක් යොමු කරන ලදී. එබැවින් කිසිදු ලෙක්සකින් හිතාමතා මා විසින් ගෙවිය යුතු මුදල් ගෙවීමක් පැහැර නැති බව මා මෙහිදී ප්‍රකාශ කර සිටිමි. සාමාන්‍ය විදුලි පාරිභෝගිකයාට මෙන් අප පිළිබඳවද විදුලි බල මණ්ඩලයේ කටයුතු කරන්නේ නම් මෙවැනි ගැටලුවක් පැන නොනගිනු ඇත. ඊයේ පාර්ලිමේන්තුවේදී ගරු කාංචන විජේසේකර මැතිතුමා ප්‍රකාශ කරන ලද්දේ මෙවැනි හිඟ බිල් ගෙවීමට ඇත්තේ මා පමණක් බවයි. එය සම්පූර්ණ අසත්‍යක් වන අතර පාර්ලිමේන්තුව නොමග යැවීමකි. මෙවැනිම අමාත්‍යංශ හා විදුලි බල මණ්ඩලයේ අතර පවතින තොරතුරු යාවත්කාලීන නොවීම හා බිල්පත් නොගැවීම පිළිබඳ ගැටලුව මත මේ වන විටත් මම මේ නම් ටික කියන්නේ ගරු කතානායකතුමනේ එයාට තියෙන අසාධාරණයක් වෙන නෙවෙයි. මොකද ඊයේ කාංචන විජේසේකර මැතිතුමා කිව්වා මම විතරයි මේක ගෙවන්න ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා මම කියනවා මොකද මේක මේ ඒ අය පුද්ගලිකව ගෙවන්න තියෙන ගාණක් නෙවෙයි මම හිතන විදිහට අමාත්‍යංශ විසින් එහාට මෙහාට වෙලා තියෙන ප්‍රශ්න මේ තියෙන්නේ. මම ඉස්සෙල්ලාම කියන්නම් අපේ හරින් ප්‍රාන්දු මැතිතුමා යටතේ විදුලි බල මණ්ඩලයේ ගෙවීමට ඇති මුදල් රුපියල් 14,54,173.73 අතර ශ්‍රියන් සේමසිංහ මැතිතුමා යටතේ ගෙවීමට ඇති මුදල් රුපියල් 224,649.72 අතර අපේ කේලි රඹුකැලේ මැතිතුමාට තිබිලා එතුමා දැන් ගෙවාගෙන යනවා ඒක ගෙවීමට ඇති තව මුදලක් තිබෙනවා රුපියල් 10,10,10,381 වන අතර ඒල මතාවුල්ල මැතිතුමා ගෙවීමට ඇති මුදල රුපියල් 98,98,917.84 කි. මෙවැනි තව ගණනාවක් තියෙනවා මම මේක කිව්වේ නෑ ගරු කතානායකතුමනි මොකද කාංචන විජේසේකර මැතිතුමා ඊයේ කිව්වා මම විතරයි මේ ගෙවන්න තියෙන අනිත් ඔක්කොම ගෙවලා තියෙන්නේ කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයි. ගෙවීමට මේ දැනට දන්නා තනතුරු කීපයක් පමණි. එබැවින් කාංචන විජේසේකර අමාත්‍යතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ සත්‍යක් නොවන බව මා විසින් නැවත පෙන්වා දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීම මෙම ආණ්ඩුවේ ඇති දැවැන්ත දූෂණ හෙළිකිරීමත් සමග මේ වීරිය වැඩි සිටින ආණ්ඩුවේ බලධාරීන්ගේ මඩ ප්‍රචාරවලට මා බිය නොවෙමි. එසේම අමාත්‍යවරු නොදරමින් රජයේ නිවාසවල තවදුරටත් රැඳී සිටින අමාත්‍යවරු නොවන අයවලු පිළිබඳ සියලු තොරතුරු මා සතුව පවතින බවටද නැවත මා සිහිපත් කරොමි. මම ඒක කියන්නේ මොකද ඊයේ කිව්වා මේ හැමතැනතුර අතෑරලා විපක්ෂයට වෙලා ඉඳගෙන ගහන්න ඒවා මේකෙන් අයින් වෙන්න කියලා. මම අයින් වෙන්න සූදානම්. නමුත් මේ වගේම ඉන්න පිරිස් ගණනාවක්ගේ නම් ලයිස්තු මල් ළඟ දැන් තියෙනවා. ඕන්න මම ඒකත් ඉදිරිපත් කරන්න. එබැවින් මන්ත්‍රීවරයෙකු ලෙස මාගේ වරප්‍රසාද කරගිරීම යටතේ විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී කලාප 1 ජයවිලාල් මීගොඩ මහතාද හේමන්ත රණසිංහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කොළඹ නගරය ඒ වගේම APN විතානගේ ප්‍රධාන විදුලි ඉංජිනේරු කොළඹ දකුණ
ज्येष्ठ सहकार लेखा निवास संवर्धन राज्य परपाल अमात्यांश मगोद कथानायकनी मे अमात्यांश अतर तीन प्रश्न विसदे विधुपाल मंडलिया राज्य परपाल अमात्यांशा विधु जल संपादन मंडलिया मे गोल इकटे एक्तला मे अमात्यांश सागल मे प्रश्न कवदापति कथानक अब अमात्यवे काल पावित रजे निवास ये निवास गिवाने तिबने हिंग बिलपत गार कथानकमी दमुत मंकी तिबन तंग ओण तरह तीन मम नम तुणा मंकी मे पुद्गलिकेली मुख्य गिवाने तीन मे 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 अवृद्ध गाना वे अंतर अपे उलोट मे कड़ा पेटे मे हरिम नरक अका मम्मी की एपीएन विधान के प्रधान विधि दुन ज्येष्ठ सहकार लेखा निवास संवरण राज्य परपाल अमात्यांश ये दिने स्वर्णवाहि नालिका पत्र विस्तरी माध्यवेदी चंद्र जयसिंह मेत्म नवोद्य पवणी माध्यवेदी दिवानी पुवत्पति माध्यवेदी शिरान रण सिंह चामिंद सिलनाय वरप्रसाद कमिटो अमिटो केंद्र में नबुतुमागिंग गौरविंग इलासिदी बहुमस्तुति बहुमस्तुति एशियन मिरर डॉट एलके